පාසල් අපි පුළුවන් තරම් ඉක්මනට විවෘත කරනවා පාසල් හා විශ්වවිද්‍යාල හැබැයි අපේ සිසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛ ස්ථානය දීලා ඉතින් ඒ අතර ඒ දරුවන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ඒ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේද අපි පාවිච්චි කරනවා හැබැයි මම කියන්නේ ඒවා විකල්පයක් කියලා. ඒ විකල්පයක් නෙවෙයි ඒක ආධාරයක්. අපි සතියෙන් සතිය රටේ සෞඛ්‍ය තත්ත්වය සමාලෝචනයට භාජනය කරලා අපේ විද්‍යාල විශ්වවිද්‍යාල පිරිවෙන් පෙර පාසල් මේ සියල්ලක්ම විවෘත කිරීමට අපි උත්සාහ කරනවා. රටේ තත්ත්වය අනුව දින වකවානුවක් නිශ්චිත වශයෙන් කියන්න බෑ. හැබැයි තව දවස් 3කින් එන බග අදා. මාව හම්බ වෙන්න එනවා මේ රටේ ප්‍රධානම පෙළේ වෛද්‍යවරුන්. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් තිබෙන පුද්ගලයන් ඒ අයගේ උපදෙස් මං ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය හොඳ අතට හැරෙන විට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේදී අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන ඒවට අනුගත වෙමින් හැකිතාක් ඉක්මනට පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීම තමයි රජයේ අභිප්‍රායය මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.